අයිබුවන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන් බෞද්ධ ආමාදචාලයේ තිලින කරන අකුරට පෙරමග වැඩසටහනයි අද මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම් වන්නේ ඒ වෙනුවෙන් සම්පත්දායකත්වය ලබා දෙමින් මේ අවස්ථාවට වැඩම කොට වදාළ ප්‍රදවඩුන්න ශ්‍රී මිහිඳු මහාවිද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද ප්‍රදවඩුන්නේ ඥාන විමල ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා එසේනම් අද දිනට નિયમિત පාඩම කියා දෙන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට මෙතෙන් සිට ආරාධනා කරනවා තෙරුවන් සරණයි දුවේ පුතේ ඔයාලා සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා සුබ දවසක් වේවා ඒ වාගේ මම තව ප්‍රාර්ථනාවක් කරනවා විශිෂ්ට විදියට අධ්‍යන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ සමත් වෙන්න ලැබේවා කියලා ඉතින් අපි අපවත්ී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවෝ මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරන්නට ඕනේ ඒ වාගේ වර්තමාන අධ්‍යක්ෂක දුරිය හොබවන අපේ විහා බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවෝ ඒ වාගේම කල්යාණ මැතිතුමන් ජයසාන් මහත්මයා මේ සෑම දිනම අපි සිහිපත් කරන්නට ඕනේ අපිත් එක්කලා මේ කටයුත්තට ඉන්නවා ඉතින් ඔබ සෑම දිනාටම අදත් වටිනා ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නේ ගිය සතිය අපි නවත්තපු තැනින් නැවත ආරම්භ කරනවා දැන් දිනෙන් දින විභාගයට ලං වෙනකොට සමහර වෙලාවට ඔයාලගේ හිත ඇතුලේ පීඩාවල් එන්න පුළුවන් තේරුණා නේද ඒක නිසා ඔයාලට ඔළුවේ කැක්කුම එන්න පුළුවන් සමහරලාට බඩේ කැක්කුම් වාගේ එන්න පුළුවන් ඒවට බය වෙන්න එපා අපි හිත ශක්තිමත් තියාගම එතකොට ඇඟ ශක්තිමත් ඉතින් ඔයාලා මේ දවස්වල කැම්පින් වලින් පරිස්සම් වෙන්නට ඕනේ ඒ වගේම අපේ යාළුවෙක් දැන් ගිය අවුරුද්දේ ඉඳන් ලංකාවේ ඉන්නවා අපිත් එක්කලා මුණ ගැහෙන්න බලාගෙන එයා තමයි කොරෝනා එයා හිම මුණ ගැහෙන්න යන්න එපා එයා මුණ ගැහුනොත් එහෙම දවස් 14ක් ඔයාලට ගෙදරට වෙලා තමයි ඉන්න වෙන්නේ ඊළඟට කොරෝනා සනීප වුණාට පස්සේ ත්‍රිවිල් එකටවත් යන්නේ නැහැ හයර් එකට යන්න හැදුවාම ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා ඔයාලට හොඳයි එහෙනම් දුවේ පුතේ අපි දැන් එදා කතා කරගෙන ගිහින් නැවතුවේ ප්‍රශ්නේ පිළිතුරක් ඒ කියන්නේ සිඟාලෝවාද සූත්‍රයේ කරුණු ටික ඒකොන්න අපි ලියනවා දැන් ඒකල ඔයාලා මතක තියාගන්නට ඕනේ ඔය සිඟාලෝවාද සූත්‍රේ මාන්නේ මේ පාර ඒ කියන්නේ සිඟාලෝවාද සූත්‍රයේ දෙමව්පිය ගැන මාන්නේ නැහැ ඊළඟට ආන්න පුළුවන් සමාට ස්වාමි භාර්යාව ගැන එනත් ගුරු සිසු ගැන එහෙම නැත්නම් ගිහි පැවිදි අය ගැන මිතුරන් යහළුවන් ගැන ඔය වාගේ පැති කිටිකෙන් මහන්න පුළුවන් දිසා හයක් තියෙනවනේ එතකොට ඒ දිසා හයෙන් දුවේ පුතේ මේක අයින් කරගන්න දැන් එතකොට තව ආන්ට පාඩම් කරගන්න ඕනේ පහක් ඒ පහ හොඳට පාඩම් කරගන්න ඒ පාඩම් කරලා මේකත් මතක තියාගන්න එතකොට ඔන්න අපිට එතනින් කීයක් හම්බ වෙනවද ලකුණු බාණ්ඩයකට විස්තර ලියන්න නෑනේ අපිට එනව ලකුණු 4 ලකුණු 4 කියන එක ගොඩක් වටිනවා ඒක නිසා දුවේ පුතේ ඔන්න එතෙන්ට අවධානය දුන්න දැන් බලන්න ධම්මපදේ පාඩම් කරගත්තොත් සිඟාලෝවාද සූත්‍රයේ කරුණු 61 මතක තියාගත්තොත් අපට ලකුණු 9ක් ගන්න පුළුවන් කියලා අපි කෙලින්ම දන්නවා ආයකට අමුතුවෙන් රචනා ශෛලිය අරවම මොකුත් ඕනේ නෑ ඒ ලකුණු 9 අපට උපයා ගන්න පුළුවන් ටිකක්නේ ඒක නිසා ඔයාලා ඊට අවධානය යොමු කරන්නට ඕනේ හොඳයි ඊළඟ ප්‍රශ්නෙට යනවා එයා අහනවා තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි එකේ හතරවෙනි ප්‍රශ්නේ පුජ්‍යලයාගේ පරියාණියට හේතු වෙන පරාභව සූත්‍රාගත කරුණු පහක් කෙටියෙන් පැහැදිලි කරන්න අන්න ටිකක් බාර දුරයි දැන් මේ දක්වාම ආවිෂය දනුම මේ බලන්න එකෙන් ඇහුවන බජේ පාපකේ මිත්‍ය යන ගාතාව નિවරදිව සම්පූර්ණ කරන්න දෙවෙනි ප්‍රශ්නෙන් ඇහුවා ඒකේ අර්ථය ලියන්න තුන්වෙනි ප්‍රශ්නෙට එනකොට ඇහුවා සිංගාලෝවාද සූත්‍රයේ මාපිය යුතුකම්මා වගකීම් නම් කරන්න. එතකොට මේ ටිකම විශේෂ දැනුමනේ. දැන් මෙතන බලන්න. හතනෙනි ප්‍රශ්නෙට මෙයා එනකොට විශේෂ දැනුම අරගෙන යම් සීමාවකින් ඊළඟට අපේ අදහස් ඉදිරිපත් කරන්න කියනවා. හැබැයි ඒකට ලකුණු ප්‍රමාණය පහක් හම් වෙනවා. තේරුණා නේද? එතකොට මේ ලකුණු පහ හම්බ වෙන්නේ දුවේ පුතේ එකක් තමයි කරුණු පහ නම් කරන්නට ඕනේ. ඒ නම් කිරීමට මෙයා දෙන්න පුළුවන් ලකුණු එකක්. ඊළඟට අපි මේක විස්තර කරනකොට එකින් එක විස්තර කරනකොට එයා හතරක් දෙන්න පුළුවන්. ওই දෙකම එකට එකතු වුණාම තමයි ලකුණු පහ වෙන්නේ. ඒක නිසා වාරට උපයා ගැනීම කියන එකේදී මෙන්න මේක හිතන්නට ඕන එක. තේරුණා නේද? දැන් එයා කියනවා පුජ්‍යලයාගේ පරියාණියට හේතු වෙන පරාභව සූත්‍රාගත
සූත්‍රාගත කියලා කියන්නේ අන්නාමුතු වචනයක්. දවදිවල හැප්පෙන්න එපා. මේ බලන්න. සූත්‍ර ආගතේ. සූත්‍රේහි ආවා ඌ කියන්නේ. මේ සූත්‍ර කියලා කියනකොට ආගත කියනකොට මේ දෙක එකතු වෙලා තමයි හැදෙන්නේ. තේරුණා නේද? ඒක නිසා දුවේ පුතේ මේ වැඩි බය වෙන්න එපා. හැබැයි මේකෙන් ආන්නේ සූත්‍රේ ආව කියන්නේ. තේරුණා නේද? දර සූත්‍රේ ආපු කරුණු තමයි තියෙන්නට ඕනේ. ඉතින් ඒක ඔයාලා හරියට බලලා ලියන්නට ඕනේ. හොඳයි. දැන් මම ඔයාලට කියනවා මේ සූත්‍රේන කරුණු ටික සේරම. දැන් පරාභව සූත්‍රයෙන් අනිවාර්යෙන් එන්න පුළුවන්. ඊළඟට මංගල සූත්‍රයෙන් අනිවාර්යෙන් එන්න පුළුවන්. ඒක නිසා මම ඔයාලට නැවත වතාවක් මේ කරුණු ටික සේරම කියනවා සංඛ්‍යාත්මකව. ඒක ඔන්න ලියා ගන්න උනත් ඔයාලට පුළුවනේ. ධර්මයට ද්වේෂ කිරීම. මිනිහෙක් පිරියෙන්නට බලපාන කරුණු පහක්නේ නම් කරන්න කිව්වේ. එතකොට මෙතන කරුණු 21ක් තියෙනවා. ඒ 21 මම ඔයාලට කියාගෙන යන්නම්. ධර්මයට ද්වේෂ කිරීම. 1. අසත්පුරුෂයන් ප්‍රියවීම. අසතං ධම්මං රෝචේති. ඊළඟට සත්පුරුෂයන් ප්‍රිය නොකිරීම. අසත් පුරුෂ ධර්මයේ ප්‍රිය කිරීම. නිතර නිදන සුළු බව. පිරිස සමග නිතර නිතර එකට සිටීමට කැමැතිවීම, දොඩමළු වීම, කතා කිරීම කියන එකෙන් ගන්නවා. උට්ටාන වීරයන් තරවීම, අනුට්ඨාතාච යෝනරු. මම මේ පාළි ටික නැතුව මේ කරුණු ටික කියන්නම්. ඔයාලට ලියා ගන්න පහසු වෙන විදිහට. ඊළඟට අලස බව. නමවෙනි එක නිතර කිපෙන සුළු බව. තමාට හැකියාව තිබියදී මහලුව ජරාවට ගිය දෙමාපියන් පෝෂණය නොකිරීම. තමා වෙත පැමිණෙන ශ්‍රමණේකු හෝ බ්‍රාහ්මණේකු බොරුවෙන් වංචා කිරීම. පොහෝ රන් රිදී මුතුමැණික්කා කහවණු ඇති ආහාර පාන හොඳින් නැති පුජ්‍යලේකු ඒවා තනිව පරිභෝජනය කිරීම. ඊළඟට තමාගේ ජාතිය ධනේ ගෝත්‍රය උසස්යයි මානෙන් උදම් වී සිය ඥාතීන් පහත් කොට සැලකීම. තමාගේ ජාතිය ධනය ගෝත්‍රය උසස්යයි මානෙන් උදම් වී ජාතිත්තද්දෝ ගොත්තද්දෝ ඔහොම කියන්න මම ඒ ටික කියන්න නැතුව ඉන්නම්. සිය ඥාතීන් පහත් කොට සැලකීම. ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීම. සුරාවෙහි ලොල්වීම. සූදුවෙහි ලොල්වීම. තම බිරිඳගෙන් තෘප්තිමත් නොවි වෛශ්‍යාවන් කරා ගමන් කිරීම. පර අඹුවන් වෙත යෑම දෙකක් ඈ. වෛශ්‍යාවන් වෙත යෑම එකක්, පර අඹුවන් වෙත යෑම තව එකක්. තරුණ විය ඉක්ම වූ පුජ්‍යලේකු නව යොවුන් වියේ තරුණියක ආවාහ කොට ගැනීම. සුරාව සූදුව මාංශ මස් මාංශ ආහාර දුරාචාර ආදීෙහි ලොල්ලු ස්ත්‍රියක හෝ පුරුෂයෙකු පරිපාලනයෙහි යෙදවීම. සුරාවට සූදුවට මත්ද්‍රව්‍යයට ඒ වාගේම දුරාචාරයට ලොල්විච්ච ගෑනු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි ආයතනයක ප්‍රධානියෙක් කිරීම. අන්න ඒකයි කියන්නේ. ඒකත් හොඳ නෑ කියනවා. ඊළඟට අල්ප වූ භෝග සම්පත් ඇති කෙනෙක් රජකමට පෙරේතකම් කිරීම. ඔන්න ඔය කියන කාරණා හඳුන්වනවා පිරිහෙන කාරණා කියලා. ඔතන 21ක් එනවා. දැතොට මේක වාරට YouTube එකට ගියොත් නැවත අහන්න පුළුවන්. මම මේ 21 නම් කළා. වාරට ලියා ගන්නත් පුළුවන් වෙන්න පුළුවන්. ඔන්න ඔතනි අපි පහක් ගන්නවා. අපි හිතමු කොන්න අපි ගත්තා කියලා මෙන්න මේ පළවෙනි එකම ධර්මයට ද්වේෂ කිරීම. ඊළඟට අසත්පුරුෂයන් ප්‍රියවීම. ඊළඟට අසත්පුරුෂයින් සත්පුරුෂයින් ප්‍රිය නොකිරීම. ඊළඟට අසත් ධර්මයේ ප්‍රිය කිරීම. නිතර නිදන සුළු බව. ඔය වාගේ කාරණා ටිකක් අපි ගන්නවා. දැන් මෙයා අපි කියන්න ඕනේ මේවා පහ පැහැදිලි කරන්න ඕනේ කෙටියෙන්. එදොන් නිතර නිදන සුළු බව අපි කියනවා නිරන්තරයෙන් නිදීමට යොමු වන පුජ්‍යලයාගේ දියුණුව අඩාල වේ. නිතර නිතර නිදීම නිසා තමාගේ කටයුතු අතපසු වී යයි. එයා නින්දට ලොල්ුණු නින්දට කෑදර පුජ්‍යලයෙක් බවට පත් වේ. ඊළඟට අලසභාවයේ තියෙන කෙනා අද කළ යුතු දේ හෙටට කල් දමයි. සෑම මොහොතකම මට දැන් බඩගිනි, දැන් බඩ පිරිලා, ඊළඟට කෑම කන ගමන් ඉන්නේ, දැන් නිදිමතයි. එයා සෑම මොහොතකම වැඩ කල් දාන. උට්ටාන වීර නැති කෙනා කම්මැලිකමෙන් යුක්තව ඒ වැඩ කටයුතු කරන්නේ නැහැ. ඊළඟට සුරාවට ලොල්ලුණු පුජ්‍යලයා සුරාපානයට යොමු වෙනවා. එයාගේ නියම සිහිය කියන එක නැති වෙලා යනවා. එයා උපයන ධනෙ නැති වෙලා යනවා.
ඒක නිසා යා සමාජ පරියාණියට පත් වෙනවා අන්න ඒ වාගේ ගොඩාක් විස්තර ලියන්න යන්නත් එපා පුතේ ගොඩාක් විස්තර ලියන්න ගියොත් එහෙනම් මේක රචනාවක් වෙනවා දැන් ඔයාලට මේ එකක් පටන් ගත්තාම ගොඩක් විස්තර ලියන්න පුළුවන් නමුත් යන්න එපායි වැඩේට ලකුණු කීය දාම් වෙන්නේ ලකුණු පහයි අම්බ වෙන්නේ ලකුණු පහම් වෙන්නේ මොනවටද කරුණු පහම විස්තර කරන එකට එතකොට ඕක රචනාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක නිසා සාමාන්‍යයෙන් අදාළ වචනේ දැන් අපි ගමුකෝ නිතර නිදන සුළු බව කියලා දැන් අපි කියනවා පරියාණියට පත්වීම සඳහා නිතර නිදන සුළු බව හේතු වන බව බුදුහාඳුරෝ දේශනා කර ඇත නිතර නිතර නිදන්නට පුරුදුණු පුජ්‍යලයා රෝගී පුජ්‍යලයෙක් වෙයි ඔහුගේ වැඩ කිරීමට නොහැකියාවක් ඇති වෙයි ඔහු වැඩ අතපසු කරයි ප්‍රමාදී පුජ්‍යලයෙක් විදියට කටයුතු කරයි ඔව් නින්දට ඇලුම් කරන නිසා ඔහුගේ දියුණු අඩපණ වේ ඔන්න ඒ වාගේ ලියන්නේ ඊළඟට සුරාවට ලොල් වීම නිසා නිතර නිතර සුරා පානයට යොමු වෙනවා බිරිඳගෙන් දරුවන්ගෙන් අප්‍රසාදයටපත් වෙනවා සමාජයේ අප්‍රසාදයටපත් වෙනවා තමන් රෝගී පුජ්‍යලයෙක් බවටපත් වෙනවා රැස් කරගෙන තියෙන ධනිය නැති වෙලා යනවා පාපී මිත්‍රයන් ඇසුරට ලැබෙනවා ඒ වාගේම නීතියේ වැරදිකාරයෙක් බවටපත් වෙනවා ඔන්න ඒ වාගේ ලියන්න තියෙන්නේ අදාළ කරුණු මොනවාරි ඉතලා ඉතලා ලියන්නේ. ඔයාලා 10 දෙනෙක් ලිව්වොත් ඔකට එන්නේ උත්තර 10ක්. හැබැයි උත්තරේ දීර්ඝ කරන්න යන්න එපා. තේරුණා නේද? මෙයා කියනවා ඒක සූත්‍රාගත කරුණු අනුව පැහැදිලි කරන්න කියලා. ඒ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙන්නේ කෙටියෙන්. කෙටියෙන් පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ අර පහ ලිව්වා ඒ පහට අදාළ කරන තේරුම් ටික විස්තර ටික කෙටිය තේරුමත් නෙමෙයි. තේරුමෙන් ඔබට යන්න ඕනේ. හැබැයි රචනාවෙන් මෙහාට එන්න ඕනේ. තේරුණා නේද? අන්න එහෙම ලියනකොට ඔයාලට ඒකට අදාළ කරන ලකුණු ටික ගන්න පුළුවන්. දැන් අපි ගන්නවා අසත්පුරුෂයන් සේවනය කිරීම. එතකොට අසත්පුරුෂයා කියන්නේ නරක විදියට හිතන, නරක විදියට කතා කරන, නරක විදියට වැඩ කරන පුජ්‍යලේ අසත්පුරුෂයෙක් වේ. ඔහු සිතන ආකාරයේ ක්‍රියා කරන ආකාරය යහපත් නොවේ. එවන් කෙනෙකු ඇසුරු කරන විට ඒ පුජ්‍යලයාට දේ ජාති පුරුදු පුහුණු වෙයි. ඔව් නිතරම වැරදි දේ කතා කිරීමට, වැරදි දේ කීමට, වැරදි දේ සිටීමට, වැරදි දේ කිරීමට යොමු වෙයි. අන්න එහෙම අපි ලියනවා. තේරුණා නේද? ඒ විදිහට තමයි යන්නේ. හොඳයි. එයා ඒක ඊළඟ ප්‍රශ්නෙට එනවා. එයා එතනින් අහනවා. ඒ කියන්නේ මේකේ පස්වෙනි එක තුන්වෙනි ප්‍රශ්නේ 2020 අවුරුද්දේ තුන්වෙනි පේපරේ පස්වෙනි තුන්වෙනි ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්න මේ අහනවා පස්වෙනි කෑල්ල මෙන්න මේකට. එකට ලකුණු 6ක් ගන්න පුළුවන්. පුජ්‍යලයාගේ මෙලව දියුණුවට හේතු වෙන මංගල සූත්‍රාගත කරුණු 6ක් පිළිබඳ කෙටි විවරණයක් සපයන්න. දතන පැහැදිලි කරන්න කිව්වනේ. කෙටියෙන් පැහැදිලි කරන්න. මෙතන කියනවා විවරණයක් සපයන්න. විවරණයක් කියලා කියනකොට දුවේ පුතේ ඒත් අපේ අදහස් ගොන්නක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතන බලන්න ක්‍රියාපද එන්නේ කීයක්ද කියලා පුජ්‍යලයාගේ මෙලව දියුණුවට හේතු වෙන මංගල කරුණු මංගල සූත්‍රාගත කරුණු 6 පිළිබඳ කෙටි විවරණයක් සපයන්න. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේ සූත්‍රේන මංගල සූත්‍රේන මේ ප්‍රශ්නෙට මංගල සූත්‍රේන කරුණු 6ක් අපි ලියන්න ඕනේ. එතකොට දැන් මෙතන කිව්වේ කරුණු 5යිනේ. කරුණු පහක් අපට විස්තර කරන්න කිව්වා. දැන් ඔයාලට හිතෙන්න ඕනේ මේ එක කරුණකට එක ලකුණ ගන්න ලැබෙනවා. තේරුණාද? එතකොට ඔයාලා නම් කිරීමයි ඒක විස්තර කිරීමයි කියන එක කාරණයක් නම් කරලා යා විස්තර කරනකොට ඔයාලට එක ලකුණක් ලැබෙනවා. මේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න පස්වෙනි එක. ඒ කියන්නේ සූත්‍රාගත දෙවෙනි එක. මේ පස්වෙනි ප්‍රශ්නෙට කියනවා මංගල සූත්‍රාගත කරුණු 6ක් කෙටියෙන් විවරණය කරන්න. විවරණ සපේනවා කියන්නේ අපි වචනයක් අරගෙන ඒ වචනයට අපේ අදහසුත් දාලා අර වචනේන නියම අර්ථයටත් හානියක් නොවේ ඒකට අර්ථ දක්වන එක තමයි විවරණ සපේනවා කියන්නේ. කරුණු 6ක් දක්වන්න කියනවා. ඒ කියන්නේ එක කරුණකට එක ලකුණ ගන්න මෙයා දෙනවා. එහෙමනම් අපි ඒ කරුණු ටිකත් එහෙම යන්නට ඕනේ. මම ඔයාලට කරුණු 38ක් තියෙනවනේ. ඒ 38ක් කියන්නම්. එතකොට ඒකත් ඔයාලා සටහන් කරගන්න. බාලයන් ඇසුරු නොකිරීම, පඬිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම තුන්වෙනි එක, සුදුසු පෙදෙසක විසීම, පෙරකල පින් නැති බව,
සිත මනසේ පිහිටුවා ගැනීම බොහෝ ඇසූ පිරූ තැන් නැති බව සිල්පෙහි දක්ෂ බව තිදොර මනාව හික්මවීම යහපත් වචන කතා කිරීම සුභාසිතාච යාවාචා මව පෝෂණය කිරීම පියා පෝෂණය කිරීම අඹදරුවන්ට සංග්‍රහ කිරීම නිරවුල් කර්මාන්ත කිරීම දන් දීම ධර්මෙහි ඇසිරීම නෑයින්ට සංග්‍රහ කිරීම නිවැරදි කර්මාන්ත ඇති බව පාපයෙන් වැළකීම මත්පැනින් වෙන්වීම ධර්මෙහි අප්‍රමාද වීම සුදුස්සාට ගරු කිරීම යටහත් පැවතුම් ඇති බව ලද දෙයින් සතුටු වීම කලගුණ දන්නා බව සුදුසු කල ධර්මයේ ශ්‍රවණය කිරීම ඉවසීම කීකරුකම ශ්‍රමණයන් දැකීම සුදුසු කල ධර්මයේ සාකච්ඡා කිරීම තපස බඹසර විසීම චතුරාර්ය සත්‍ය දැනීම අරිය සත්‍යාන දසනං කියලා එන්නේ නිවන අවබෝධ කර ගැනීම අටලෝ දහමෙන් කම්පා නොවීම ශෝක රහිත වීම කෙලස් රහිත වීම බිය රහිත වීම කරුණු කීයද 38යි ඔය 38න් අපි හයක් නම් කරනවා එතකොට පළවෙනි කාරණේ ලිව්වා ඒකට විවරණයක් ලියන්න ඒක විවරණ ලියන හැටි මම ඔයාලට කියලා දෙන්නම් දැන් උදාහරණයක් වශයෙන් ගන්නවා අපි බාලයන් ඇසුරු නොකිරීම කියලා ගත්තා අරගෙන ඊට පස්සේ මෙන්න මෙතනින් මෙහෙම තියන්න තියලා ඒ වචනයට අදාළ කරන විවරණයේ සපයන්න ඒක ලියන්නෙත් මෙහෙමයි බාලයා යනු මෙලවත් පරලවත් වනසා ගන්නා තැනත්තාය ඔහු නිතරම දස අකුසලයේදී සතුන් මරණ සොරකම් කරන කාමයේ වරදවා හැසිරෙන බොරු කියන කේලම් කියන පරුස වචන කියන හිස් වචන කියන ඒ වාගේ මත්පැන් පානය කරන පුජ්‍යලයා බාලයෙකි එවන් කෙනෙකු ඇසුරු කිරීමෙන් තමාද ඒ තත්ත්වයට පත් වේ ඒ නිසා එවන් වැරදි වැඩ කරන අයහපත් වැඩ කරන බාලයන් ඇසුරු නොකළ යුතු බව බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කොට ඇත ඒකත් යන්න ඕනේ බුදුහාමුදුරුවනේ දේශනා කළේ අපි විවරණයක් නිසපයන්නේ ඉතින් තව තියෙනවා බා කියන්නේ කරුණු දෙකක් ල කියන්නේ නැති කරනවා බා කියන කරුණු දෙක නම් මෙලව පරලව එතකොට මෙලවත් පරලවත් නැති කරගනි ගන්නා තැනත්ත බාලයක් කියනවා එයාගේ ලක්ෂණ තමයි ඔය වැරදි විදියට හිතන එක වැරදි විදියට කතා කරන එක වැරදි විදියට ක්‍රියා කරන එක ඒ වැරදි තමයි අර කියන දස කුසල් කියන්නේ සතුන් මරණ එක හොරකම් කරන එක කාමයේ වර්ධවා හැසිරෙන එක බොරු කියන එක කේලම් කියන එක හිස් වචන පරුස වචන කතා කරන එක බාලයාගේ ලක්ෂණ වේ එවන් කටයුතු කරන පුජ්‍යලේකු ඇසුරු නොකළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත දැන් බලන්න ලස්සන පිළිතුර ඔයන්ට සම්පූර්ණ ලකුණක් ලැබෙනවා ඊළඟට පණ්ඩිතානංච සේවන ඒකත් අපි ලිව්වා මේ පණ්ඩිතයන් ඇසුරු කිරීම මෙන්න මේ වාගේ තියෙන මේ විවරණයක් නේ අපි ලියන්නේ එතකොට මේ විවරණය ලියන්න මෙහෙම සංකේතයක් යදෙනවා ඔන්න දැන් අපි ලියාගෙන යනවා පණ්ඩිතයා යනු හොඳ දේ හිතන හොඳ දේ කියන හොඳ දේ කරන පුජ්‍යලයාය එනම් සතුන් මරීමෙන් වැළකුණු සොරකම් කිරීමෙන් වැළකුණු කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකුණු බොරු කීමෙන් කේලම් කීමෙන් හිස් වචන පරුස වචන කීමෙන් වැළකුණු මද්ද්‍රව්‍ය පානෙන් වැළකුණු පුජ්‍යලයා පණ්ඩිතයෙකු ලෙස සලකනු ලැබේ එවන් කෙනෙකු ඇසුරු කිරීමෙන් අපේ ජීවිත දෙහපත් තත්ත්වයට පත් වෙයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ පණ්ඩිතයෙකු ඇසුරු කළ යුතු බව දේශනා කොට ඇත අන්න අපි දෙවැනි එකටත් විවරණයක් ලිව්වා තේරුණා නේද ඔන්න ඔය ආකාරයට අපි එකින් එක දුවේ පුතේ ලස්සනට විවරණ ටික ලියාගෙන යනවා දැන් පිදිය යුත්තන් පිදීම පිදිය යුතු අය නම් වැඩිහිටියන් සිල්වතුන් ගුණවතුන් ගුරුවරුන් භික්ෂූන් වහන්සේලා පූජකවරු ගුණෙන් නුවණින් අය පිදිය යුතු අය වේ එවන් අයට ගරු කිරීම පුද සත්කාර කිරීම ඉතා වැදගත් වේ ඒ තුලින් අපේ නිහතමානීකමද දියුණු වේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිදිය යුතු අයට පූජා කළ යුතු බව දේශනා කොට ඇත
දන්නෝයවාගේ අපි ලියනවා අන්න එහෙම පිළිවෙලට මේ කරුණු ආයත එක දැම්මා දෙක දැම්මා තුන දැම්මා හතර දැම්මා පහ දැම්මා හය දැම්මා විවරණේ ඉස්සරහින් ලිව්වා ඔයාලගේ පිළිතුර හරි සාර්ථකයි යාට ලකුණු දෙනකොට හරි ලේසි තේරුණා නේද ඔන්න ඔය ආකාරයට තමයි යන්නේ හොඳයි දුවේ පුතේ කාල වේලාව ඉක්මලා යනවා මං ඔයාලට එක ප්‍රශ්නයක් ගිය පාඩමෙත් මේ පාඩමෙත් කතා කළා ඒ ප්‍රශ්නේනව සම්පූර්ණ කරුණ පහක් ඒ පාඩ පිළිතුරු ලියන හැටි තමයි මං ඔයාලට කියලා දුන්නේ මම ඊළඟට බලාපොරොත්තු වෙනවා ඔය જાතියෙම ධම්මපදයේ අසුරු කරගෙන ඉන ප්‍රශ්නයක් ඔයාලට කියලා දෙන්න ඉතින් අපි මහන්සි වෙන්නට ඕනේ නේද මෙතනින් ඔයාලා තේරුම් ගන්න ඇති පිළිතුරක් ලියන්නේ කොහොමද කියලා මම හිතනවා ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙවි කියලා දුවේ පුතේ හුද්දට ලියන්න ලියලා ලියලාම උරු වෙන්න භාවිතේම තමයි ඔයාලා ඉදිරියට අරගෙන යන්නේ ඉතින් මීට වඩා කාලේ ගන්නෙ නෑ මං ඔයාලා සෑම දිනාටම පාඩම් කරන්න ශක්තිය බලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සෑම කෙනෙකුටම තෙරුවන් සරණින් යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සෑම දිනාටම තුනුරුවන් සරණ ලැබේවා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පිණී සිටින දෑය දුවා දරුවන් වෙනුවෙන් බෞද්ධ ආමාදචාලයේ තිරින කරන අකුරට පෙරමග අධ්‍යාපනික වැඩසටහන මෙහෙවන්නට වැඩම කොට බදාල රදාවඩුන්න සිරි මිහිඳු මහාවිද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය රදාවඩුන්නේ ඥානවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූර්වකව ස්තුතිවන්ත වනවා ඔබටත් පුළුවන් මේ වැඩසටහන සඳහා පින්වන්ත දායකත්වය ලබා දෙන්නට ඒ සඳහා කාර්යාලීය වේලාවන්නේදී මේ දුරකථන අංකය අංකණය කරන්න 0117 215 288 කේන්ද්‍ර කතන අංකය ඒතුලින් බලාපොරොත්තු වෙන බෞද්ධ ආමාද්‍යාලයේ අපි දය දුවදරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන්නට එසේනම් සමුගන්නට අවසරයි අකුරට පෙරමග මේ සතියේ වැඩසටහනෙන් ඔබට ජය නියතයි අයිබෝවන්